මේ අපේ හිටපු ප්‍රවීණ දේශපාලඥ මේ ආකාරයට සමු ගැනීම ඇත්තටම ඔබතුමා හිතන විදිහට ඒක සුදුසු ක්‍රියාවක්ද? මේමයි ඉතින් ඒ තීරණේ ඒ කෙනාට තියෙන තීන්දුවක් තියෙන අයිතියක් එයාලා දේශපාලනය කරනවාද සමු ගන්නවාද කියන කාරණේ. හැබැයි මගේ මතේ නම් ඒ සමුගත් අය සමහරක් අය මුගක් ජේෂ්ඨ නිසා දේශපාලන විශ්‍රාම යන්න ඕන කියලා තීන්දුව කරපුවා ඉන්නවා. ඒක කමක් නැහැ. හැබැයි සමහරක් අය මේක කියවගෙන තියෙන වැරදියට කියන එකයි මගේ අදහස තියෙන්නේ. මොකද මේ ප්‍රතිපලයේ කවුරුවක්වත් මාලිමාවට ඉන්න ඔක්කොමලා කියලා සමාජික වෙලා බැඳිලා දීපු ඡන්දයක් නෙමෙයි මේක. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දීපු එකේම අනිත් එක. හරි, ඒ වෙලාවේ ඡන්දෙ දුන්නේ ක්‍රමේ වෙනස් කරන්න කියලා. ඒක වුන්නේ නැහැ. මේ වෙලාවේ ඡන්දෙ දුන්නෙත් මෙයාලා කවදාවත් බලේ ඉඳලා නැහැ. ඒ නිසා මෙයාලවත් මේක වෙනස් කරයිද කියලා බලමු කියලා. ඉතින් මෙයාලා තාම වෙනස් වෙන පාටක් නැහැ. මෙයාලා යන්නේ තර පරණ පාරම වගේ තමයි දැනට පේන්නේ. තාම කල් වැඩි. අපි අර කිව්වා වගේ හැම දෙයකටම කලින්ම බාධා කරන්න හොඳ නැහැ. ඒ නිසා වෙනස් කෙරුවොත් එතුමන්ලට යම් පැවැත්මක් තියේ. වෙනස් නොකෙරුවොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි බාර අරගෙන තියෙන අර මං කලින් කිව්වා වගේ අපි විපක්ෂයට ගිහිල්ලා විපක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල වෙනස් කරා. වර්තමානයේ වෙනුවට ඔබතුමා ආයෝජන ප්‍රවර්ධන ගරු ඇමතුමා හැටියට සම් විශාල කාර්යභාරයක් සිදු කර ආයෝජක ගෙන්නව ගැනීම සඳහා වර්තමාන රජයේ ඒක කරන්න පුළුවන්කම තියෙයිද? ආයෝජන නැතුව රටක් දුවන්න අමාරුයි කියලා තමයි ආර්ථික විද්‍යාඥයන් කියන්නේ. එතන තමයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. අපි හිතනවා මැතිවරණයට පසුව ආයෝජන විෂයට එතුමන්ලා රාජ්‍ය ඇමතිවරයෙක් හෝ වෙනම ඇමතිවරයෙක් පත් කරයි. මේක අර ගොඩේ තිබිලා කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. ජනාධිපතිවරයාගේ ගොඩට දාපුහම ඒකට විශේෂ අවධානය යොමු කරන්න බෑ. ජනාධිපතිතුමා කියන්නේ මිනිසෙක්නේ. ඒ නිසා දැන් ඒ අයට ඇමතිවරු නැති නිසා ඉන්න කාණ්ඩ මේක බෙදලා තියෙනවා. අපි හිතනවා මහ මැතිවරණයට පස්සේ ඒකට සුදුසු අය පත් කරයි. ආයෝජන විෂය අතපසු කෙරුවොත් අපි ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඒ ගෞරවය. අපි කොහෙන් තරඟ කෙරුවත් අර අපි කිව්වා වගේ කරපු දේ අපි කියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල නොවන්නට අපි එතුමා ආපු හැටියෙම ඩොලර් බිලියන 1.8ක් ගෙනාවා. මම එනකොට ඩොලර් බිලියන 2ක ආයෝජන ගෙනල්ලා තිබුණේ. තව ඩොලර් බිලියනයක ආයෝජන අස්සම් කරන්න ඉතුරු කරලා තමයි අපි ආවේ. මම විශ්වාස කරනවා ඒවා මේ වෙනකොට කෙරෙනවා ඇති කියලා. ඉතින් ඒ ප්‍රවණතාවේ කඩාගෙන වැටෙන්නේ නැති ආකාරයට මේ රජය කවුරුරි පත් කරලා ඒ කටයුතු කරගෙන යයි කියලා අපි විශ්වාස කරනවා. දැනට ඒ ප්‍රවණතාවේ බිඳ වැටීම සඳහා මුකුත් වෙලා නැහැ. ඒ ප්‍රවණතාවේ හැමම තියෙනවා. නමුත් අර මැතිවරණයක් තියෙනකොට වගේ තත්වයකදී ඕවා එන හිටිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ මැතිවරණයට පස්සේ රජය ස්ථාවර වුණොත් ආයෝජන එයි. ඒක තමයි මම කිව්වේ. දැන් එවැනි තත්ව සඳහා අපි වුණත් විපක්ෂයට ගිහිල්ලා ආණ්ඩුව ශක්තිමත් නැති බව අඟවන්න හැදුවොත් අවුරුදු 5ක් තිබියදී ජනාධිපතිවරයාට මේ ආයෝජන වගේ ඒවා එන එක නතර වෙනවා. එහෙම වුණොත් පාඩුව අනුරු කුමාර සානායක කියන පුද්ගලයා නෙමෙයි රටටයි වෙන්නේ. මෙන්න මේ තැන්වලදී අපි රටට ආණ්ඩුවට සහාය දෙන කෙසේ වෙතත් රටට සහාය දෙන විපක්ෂයක් අපි ගොඩනගන්න උත්සාහ කරනවා. අපි දෙන පණිවිඩයේ තමයි විශේෂයෙන්ම අද වාමාංශික කඳවුර නියෝජනය කරන ජාතිකවාදී කඳවුර නියෝජනය කරන කණ්ඩායම් වලට අද හිටගන්න කොහෙවත් මේ තියෙන පක්ෂ අතර කඳවුරක් නැහැ. විශේෂයෙන්ම ගෑස් සිලින්ඩරේ අපි කලින් රනිල් වික්‍රමසිංහතුමාට සහාය දුන්න සලකුණ ඒක ස්වාධීන සලකුණක්. ඒකට නායකයෙකුත් නැහැ, ඒකට අනාගතයෙකුත් නැහැ. අනිකුත් සියලුම පක්ෂ බලපුවාම අද තියෙන්නේ බොහොම දුර්වල තත්ත්වේ. නායකයෝ ගිහිලා ජාතික ලයිස්තු වලට ගිහිල්ලා පරාජය දැනටම පිළි අරගෙන හුඟක් අපේක්ෂකයෝ හොයාගන්න බැරුව දුර්වල අපේක්ෂකයෝ ඉදිරිපත් කළා තියෙන ඉතින් අය අපි විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලක් තියෙන එකම කඳවුර සර්වජන බලය විතරයි දිලිප් ජයවීර මැතිතුමාගේ නායකත්වයෙන් ඉදිරියට යන. ඉතින් අපි සියලු දෙනාටම ආරාධනා කරනවා ආණ්ඩුවේ ක්‍රමය වෙනස් කරන්න ඡන්දයක් දීලා තියෙනවා. ඉතින් ආණ්ඩුව පත්වේ. හැබැයි අපිට පේන විදිහට මෙතෙක් ආණ්ඩුවල ක්‍රියාවලියට වැඩිය විපක්ෂයේ ක්‍රියාවලිය නිසා තමයි ආණ්ඩුවලටත් ඉස්සරහට යන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා එඩිතර විපක්ෂය නිර්මාණය කරන්න සර්වජන බලයේ පදක්කමට සහාය දෙන්න කියලා අපි ඉල්ලනවා. බොහොම ස්තුතියි.